අඳුරුන් පරාදීන යුගයක පීඩිත සිංහල බෞද්ධ ජනතාව නගා සිටුවන්නට දිවි පරතුලට තබා ක්‍රියා කළ උදාර සංඝ පීතෘන් වහන්සේ නමක් පිළිබඳවයි අද මං කතා කරන්න යන්නේ. වරාගොඩ වාදය, බත්තේ ගම වාදය, උදන් පිට වාදය, ගම්පල වාදය සහ පාන දුරා වාදය යන පංච මහා වාදයන් සිදු කරමින් ගමක් ගමක් ගෙයක් දොරක් පාසා බෞද්ධ ප්‍රබෝධයක් ඇති කරමින් පසුව මුළු මහත් ලෝකේම අවධානය මගේ මේ පුංචි මව්බිමට යොමු කරගත් වාදීප සිංහ නිගිටුවත්තේ ගුණානන්ද ස්වාමීන් වහන්සේ පිළිබඳව අද අප කතා කරන්නේ හදපිරි ගෞරව අභිමානයකින්. 1823 දක්ෂිණ ලංකාවේ අගනුවර වන ගාලුපුරවරේ බලපිටියේ මොහොට්ටි වත්තේ නම් ග්‍රාමයේ උපත ලද පින්වත් කුල කුමරුකු දොඩන් දුවේ කුමාර මහා විහාරයේ පැවිදි වෙනවා. 19 වන සියවසේ දෙවන භාගය වන විට මිෂනාරී වරුන්ගේ නොපනත්කම් ක්‍රියා ඉවසා ඉන්න බැරි නිසා ඔවුනට එරෙහිව වාද කරන්නට ශ්‍රී ලාංකිකයන් පෙළඹෙනවා. එහිදී මතු විශිෂ්ට සංඝ පීතෘන් වහන්සේ නමක් තමයි වාදීප සිංහ නිගිටුවත්තේ ගුණානන්ද ස්වාමීන් වහන්සේ. 1865 සිදු කර වරාගොඩ වාදය 1865 බද්දේ ගම ගණේ ගම ශාලාවකදී සිදු කළ වාදය 1866 සිදු කළ ලද උදන් පිට වාදය 1871 සිදු කළ ලද ගම්පල වාදය 1873 සිදු කළ ලද පාන දුරා වාදය පීඩිත සිංහල බෞද්ධ ජනතාවට අස්ව සිල්ලම් වූවා පමණක් නොවේ මුළු මහත් ලෝකයේම අවධානය අප වෙත යොමු කර වූවා. පාන දුරා වාදය පොත කියවීමෙන් පසුව පාන දුරා වාදය සිදු කළ ස්ථානය බලා ගැනීමටත් එයට සහභාගී වූ භික්ෂූන් වහන්සේලා දැන හඳුනා ගැනීමටත් හෙන්රි ස්ටීල් ඕල්කට් මට අවශ්‍ය වුණා. 1880 මැයි 16 වනදා ඩෙවිඩ් ස්මිත් නියද සමගින් ගාල්ලෙන් ලංකාවට පය තැබුවා. නැලිවත්ත විජයානන්ද විහාරස්ථානයේ පන්සිල් රැගෙන බෞද්ධ කුවේතුමා පරම විඥානාර්ථ සමාගම ලක්දිවට පිහිටවනවා. සරසවි සඳරස පුවත්පත ආරම්භ කිරීමත් සමගම හඬක් නැතිව සිටි සිංහලයන්ට හඬක් ලැබෙනවා. ආනන්ද නාලන්ද ධර්මරාජ විජය මහින්ද සිසුමංගල ආදී දහස් ගණන් පාඨශාලා ආරම්භ වෙනවා. 1885 බෞද්ධ කොටිය නිර්මාණය වෙනවා. මේ සියල්ලටම පදනම වැටුනේ පංච මහා වාදයන් ලෙස බව ඔබ අප සියලු දෙනා දන්නා කරුණා. මේ තරම් විශිෂ්ට පුරුදයකට අඩි තාලම දැමු නිගැටුවත්තේ ගුණානන්ද ස්වාමීන් වහන්සේ ආය වයස අවුරුදු 67ක් ආයු වලදා අපවත් වෙනවා. රූපං ජීවති මච්ඡානං නාම ගොත්තං නජීරති. රූපය දිනුමත් නාමය නොදිරයි. අදට ජාති ආගම් ભેදයකින් තොරව සියලු ශ්‍රී ලාංකිකයන් උන්වහන්සේ සිහිපත් කරනවා. ඔබ සැමට තෙරුවන් සරණයි.